නේද? ඔව් ප්‍රස්තාර පාඩමේ ඊළඟ කොටස දැන් ඔයාලා ප්‍රස්තාර ඇඳනේ මතකයි නේද ඇඳ නේද? ඔව් ඔව් ප්‍රස්තාර ඇඳ අපි නේද? දැන් හදිස්සියේවත් මෙන්න මෙහෙම වැඩක් වුණොත් එහෙම ඔන්න මන් දැන් වගුවක් දෙනවා. මේ වගුව ඔයාලත් මේ ඇඳ ගන්න මාත් එක්ක මෙන්න මේ වගේ එකක්. ආ ඊට කලින් අපි මේ මාතෘකාවක ලියලිමු නේද? දත්ත වැඩි ප්‍රමාණයක් දත්ත වැඩි ප්‍රමාණයක් දත්ත වැඩි ප්‍රමාණයක් තීර ප්‍රස්ථාරවල තීර ප්‍රස්ථාරවල දක්වමු දත්ත වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ වැඩිපුර දත්ත දැන් අපි හිතමු මෙන්න මේ වගේ දත්ත ප්‍රමාණයක් ඔයාට ලැබෙන තොරතුරු හරිද ඔයාලත් මාත් එක්කම ඇඳ ගන්න මේ තොරතුරු තියෙන්නේ මේ පන්තියක ළමයි කැමති සුරතල් සතුන් පිළිබඳව තොරතුරු එතකොට මේ පැත්තේ සුරතල් සතා සර් ඇඳ ගන්නද? ඕ ඇඳ ගන්න මේ පැත්තේ ශිෂ්‍ය සංඛ්‍යාවේ වගුව අපි අඳින්නේ ශිෂ්‍ය සංඛ්‍යාව නේද? අර තොරතුරු ටික ඔන්න දැන් සොයා ගන්න පාසලේ මොකද පේන්නේ නැති? අම්මාව පේන්න ඕනේ නෑනේ බෝඩ් එක පේනවනේ බෝඩ් එක පේන්නේ නෑ සර් ඔයාට පේන්නේ නැද්ද නෑ සර් ඔයා හදන පේනවා සර් ඔයාගේ ෆෝන් එකෙන් හදා ගන්න එතකොට සුරතල් සත්තු ඉන්නවා බල්ලා බලලා ලේනා ගිරවා මයිනා ඔන්න සුරතල් සතුන් ටික දැන් මේ පාසලේ පන්ති දෙකක විතර ළමයින්ගේ තොරතුරු තමයි මේ වගුවට ඇතුළත් කරලා තියෙන්නේ. බල්ලාට කැමති 16 දෙනෙක්. බළලාට කැමති 18 දෙනෙක්. ලේනාට 17 දෙනෙක් කැමති. ගිරවට 15ක් කැමති. මයින්නට කැමති 14යි. 14යි. ආරනේ ගිරවා sorry මෙතන වැරදුනා. ගිරවා 12යි. මයින්නා තමයි මේ 14 ඉන්නේ. මයින්නා 14යි. වැරදුනා 11 දාමු අපි 11යි දැන් බලමු ප්‍රස්ථාරයේ අක්ෂ දෙක අඳින්න කලින් පුතේ අපි බලන්න ඕන මේ තොරතුරු දිහා වගුව දිහා බලමු ඒ මොකද වගුවේ වැඩිම ප්‍රමාණයක් කැමති මේ 18 නේද බලලා එහෙනම් මේ සිරස් අක්ෂය 18ක් නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕන දැන් කොටු 18ක් උඩට අඳින්න ටිකක් අමාරුයිනේ නේද මුළු පොතම වගේ ගන්න වෙන පොතක් මදි වෙන ලකුණු යන්නේ එහෙනම් 18ක්ම කොටු 18ක් අවශ්‍ය වෙනවා නේද පරම කීපයකට
හැබැයි 18ක් ඕන වෙන නිසා ඔන්න අපිට පුළුවන් එක කොටුවකින් දෙකක් නිරූපණය වෙන විදිහට ප්‍රස්තාරය අඳින්න නේද තීර ප්‍රස්තාරය අපිට අඳ ගන්න පුළුවන් එක කොටුවකින් දෙකක් නිරූපණය වෙන විදිහට හරි එතකොට අපි අඳිමු මේ තීර ප්‍රස්තාරය ඔයාලා යටින් අඳින්න හොදේ right base tira sakshaya me tira sakshaya me patte api deken deka daamu ek kotuwakin dekai oyalat ek kotuwakin dekai hone देख मेरे गाव देख मैं कोटुआ गाव हाथर मैं कोटुआ गाव हायर मैं कोटुआ गाव आठर मैं कोटुआ गाव दहायर दोलाहा दाहातर दासय दहाट ऐतिने उसे ऐतिने द एक कोटुआ कीन देखा मामे कोटुए मूल ल तमाई में गाते में हम कोटुए दें वाला के कोटु पोते हमने कोटु दिए नो नो इसलिए ते आन नो ना होते वाला कोटु पोता क्यों दिए शिष्य संख्या नाम लिखनवा शिष्य संख्या මේ පැත්තේ ඉන්නේ සුරතල් සතා සුරතල් සතා ආයි දැන් අපි පළවෙනි තීරු බලමු බල්ලා කියන තීරුව බල්ලා නේද අපි මේකට අලවන්නේ නැහැ අපි ඇලෙන්නම අඳින්නේ නැහැ ඊළඟ කොටුවෙන් තමයි අඳින්නේ 16ට උස යන්න ඕන ආ මෙන්න බලලාට කැමති ප්‍රමාණය 16යි නේද 16යි බලලාට කැමති ප්‍රමාණය 18යි එහෙනම් මෙතෙන්ටම උස තියනවා නේද ඒ තීරුව ඊළඟ කොටුවේ ඊළඟ කොටුවට ගිහින් තමයි අඳින්නේ හොඳේ එකට එක අලවන්න එපා ඔරේකත් මෙහෙම පාට කරමු ඔයාලා අස්සන පාට කරන්න බලලා right ඔවිදි දාඳිමු
लेना दाहत दाहत हो आगा ने को मन पुते दास याई दाहाटाई हारी मैद तमाई दाहाट दाहत ती है ना मेह मैं यहाँ मैं खोटुआ मैद नेद खोटुआ मैद आ दाहत आरे माँ वहाँ पे ना ना है कि ऐसे को प्रस्ताव रहा आ मैं थी ने मैं वाकी का कांदी ने दीरे है भाई मैं माँ पे ना ने के ना पुते संख्या वेना सुनते थे मैं तो ना बड़े लाड तमाई दाहा तो थी ने तीरु वेनास दे में खोटु खोले के अंदर तीनों लास्ट सुने थे और दें आप ही अंदर पे के नाम और में खोटा वेनास कराने में ना आप ही अंदर तीने मीठा वाला वेनास तोड़ दो नहीं ओ बाल्ला दास है यानी बाल्ला मेरे मेथडी न्यूअर है ना हमें रातु पार्टी करने देते हैं बाल्ला दाहाट है आ बाल्ला तमें उड़ेटा में ना मेथडी उड़ेटा में ना वा लेना दाहत है दाहत क्या है मेरे में दास है यानी दाहत है मेथडी ते ना वा गिरवा दोला हाय आ गिरवा के प्रमाणे ना हारे माइना इकोला हाय माइना और दहाय दोला हाय आपने तेरा प्रस्तारे नामा उड़ीन लिए लती है ना वा सिसुन कैमर्टी सुरताल सातु नेता याती लिवर कमाते हैं सिसुम कैमर्टी सुरताल साथ
දැන් ඔයාලට මේකෙන් පැහැදිලි වෙන්න ඕන තොරතුරු වැඩි ප්‍රමාණයක් දක්වනකොට එක කොටුවකින් දෙකක් නිරූපණය කරන බව. එතකොට මොකද වෙන්නේ ප්‍රස්ථාරයේ විශාල බව අඩු වෙනවා නේද පුතේ? ප්‍රස්ථාරය එතකොට විශාල නෑ විශාල බව අඩු වෙනවා. නැත්තම් කොටු 18ක් උඩට යන්න බෑ. එහෙම වුණොත් එහෙම අපිට ප්‍රස්ථාරය අඳගන්න බැරි වෙනවා ගොඩාක් ලොකු වෙනකොට. දැන් අපි බලමු ඊළඟ එක ටිකක් ඊටත් වඩා ලොකු එකක්. සර් ඉවරයි. හරි. ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි හොඳයි. ඉවරයි සර්. හරි මම මේක එක ප්‍රශ්නයක් අහන්නම් ඔයාලා ලියලා මට උත්තර දෙන්න. ගිරවාට වඩා මයිනාට කැමති සිසුන් ගණන කීයද? ගිරවාට වඩා මයිනාට කැමති ප්‍රශ්නේ ලියා ගන්න ඕනද? ඔව් ප්‍රශ්නේ ලියලා මට උත්තරේ කියන්නකෝ. ගිරවාට වඩා මයිනාට කැමති සිසුන් ගණන කීයද? එකයි සර්. ගිරවට වඩා මයිනට කැමති ගාන. වාක්‍යෙන් බලන්න පුළුවන්. ගිරවට කැමති අහන්නේ. මයිනට කැමති ගාන නෙවෙයි අහන්නේ. මේ දෙකේ වෙනස අහන්නේ. මේකට වඩා මේකට කැමති ගාන. නේද? වෙනස කීයද? වෙනස හොයන්න. සර් ලියලා තියන්නේ ගිරවයි මයිනයි. ආව ගිරවයි මයිනයි නියම තියන්නේ. ඔබට වැටුණා ගිරවාට වඩා ලේනාට. ලේනාට කැමති විසුම් ගන්න කීයද? ගිරවාට වඩා ලේනාට. එතකොට අපි මෙන්න මේ හයි සර්. ඔව් මේ දෙකෙන් තමයි අපි සංසන්දනය කරන්නේ. 12යි 17 කීයක් ලොකුද කියලා අහන්නේ. එහෙනම් අපි හොයන්නේ කොහොමද? 17ෙන් 12 අඩු කරනවා. අඩු කරලා තමයි පිළිතුර හොයාගන්නේ. නේද? වෙනස හොයන්නේ එහෙමනේ අඩු කරලානේ. රයිට්. කීයද උත්තරය ආවේ? 5. 5. හොඳයි අපි යමු ඊළඟ ප්‍රස්ථාරයට. ලියන්න ඔයාලා දින පහක් තුල දින පහක් තුල විකුණන ලද ළමා පුවත්පත් සංඛ්‍යාව විකුණන ලද ළමා පුවත්පත් සංඛ්‍යාව හරි මෙන්න මෙහෙමයි වගුව තියෙන්නේ. දවස පුවත්පත් ගණන
දවස සඳුදා අඟහරු වාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඔව් විකුරු පුවත්පත් ගන්න බලමු සඳුදා 30ක් විකුණුවා අඟහරුවාදා 40ක් විකුණුවා බදාදා 50ක් විකුණුවා බ්‍රහස්පතින්දා 45යි සිකුරාදා 45යි 45යි ඔන්න දැන් ලොකු තොරතුරු ප්‍රමාණයක් තියෙන්නේ නේද විශාල තොරතුරු ප්‍රමාණයක් දැන් මේකට තමයි අපි ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ දැන් අපි කලින් කළා වගේ එක කොටුවකින් දෙකක් නිරූපණය කළා ඒත් මේක බැරි වෙනවා ගොඩාක් උස යනවා එතකොට ප්‍රස්ථාර එකක් නිරූපණය කරන්න බැහැ පහෙන් පහ ආ පහ දහයෙන් දහ ඒක තමයි ඒක නිසා එක කොටුවකින් නේද පුතේ අපට පුළුවන් පහක් නිරූපණය කරන්න දත්ත පහක් නිරූපණය කරන්න පුළුවන් right එතකොට අපිට ලස්සන ප්‍රස්ථාරයක් ඇඳගන්න පුළුවන් වෙවි හොඳයි එහෙනම් මාත් එක අඳිමු ප්‍රස්ථාරය ඕ දැන් සිරස් අක්ෂය ඕ මේ තියෙන්නේ සිරස් අක්ෂය මේ තිබෙන්නේ සිරස් අක්ෂය නේද පහෙන් පහට යන්නේ ඕ මේ කොටුව පහ 10 15 20 25 30 35 40 45 ඒ ගන්න ගියොත් ඇති නේද? ඒක මෙච්චර උස යන්න ඕනේ නැහැ. මෙතනින් අතර කරමු. 5 10 15 20 25 30 35 40 45 ඕන 50ක් දා ගන්න පුළුවන්. මෙතන බිංදුව මේ මුල්ලි බිංදුව. පළවෙනි දත්ත ප්‍රමාණයට මේ පැත්තේ අපි ලියනවා මොකද්ද? පුවත්පත් ගණන කියලා නේද right ඔ අපි ඒක ලියනවා පුවත්පත් ගණන විකුණු පුවත්පත් ගණන එහෙම ලිව්වත් කමක් නැහැ විකුණු පුවත්පත් ගණන මේ පැත්තේ දවස සඳුදා සඳුදා 30යි right මෙන්න මෙතෙන් දවස අඟහරුවාදා 40යි මෙන්න මෙතන එක කොටුවකින් පහ නේද පුතේ එක කොටුවකින් පහ ඔය විදිහට අඳින්න පුළුවන් ඔයාලා අඳින්න අපි මේවා හොඳට ඉගෙන ගත්තාම තමයි පේපර් වල තිබෙන ප්‍රශ්න ලේසියෙන්ම කරන්න පුළුවන්. දැන් මේවා ඉගෙන ගන්න නැතුව පේපර් කරාට වැඩක් නැහැ පුතේ. අනිවාර්යයෙන්ම මේවා අපි මුලින් ඉගෙන ගන්න ඕන.
මේ ප්‍රශ්න පේපර් එකකට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක්. ඒක නිසා හොඳ අවධානයෙන් මේ වැඩේ කරන්න ලක්ෂණට කරන්න. ඔයාලට ප්‍රස්තාර අඳින්නේ නැහැ. අඳින්නත් වෙනවා කොටසක්. නේද? මේ ඒවා තොරතුරු ටික අඳුන ගන්න තමයි ඔයාලට එන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ප්‍රස්තාරේ එක තීරුවක් අඳින්න. නේද? අඳුරු කරන්න දැන් මම වාගේ ඉරි අඳින්න එපා. පාට ලා පාටක් අරගෙන පාට කරන්න. හැබැයි හරියටම 45 නම් 45 ගාටම වෙන්න ඕනේ. ඊට වඩා චුට්ටක්වත් උඩට යන්නත් බෑ, පහළට එන්නත් බෑ. ඔයාලා ඉරි තිබෙන නිසා ලේසි. නේද? ප්‍රස්තාර ලේසි. පාඩම හරිම ලේසි. හැබැයි අනිවාර්යෙන් පුතේ පිළිවෙල නම් තිබෙන්නම ඕන ප්‍රස්තාර අඳිනකොට. පිළිවෙලක් තියෙන්න ඕන, ලක්ෂණ වෙන්න ඕන. ඒක තමයි බලන්නේ. ඉරි කෑලි චුට්ටක් එහා මෙහා වෙලා තිබ්බත් වැරදි. හරි? දැන් 45 40ට කිට්ටු වෙලා තිබුණත් වැරදි. චුට්ටක් ඉරෙන් යටට ගිහින් තිබුණත් වැරදි. හරි දාන්නේ. හරි මම මේක ඔයාලට පෙන්නන්නම් මේ කොටු කොලේ ගැඳපු විදිය. දැන් ඔයාලත් අඳිනවනේ එතකොට මේ විදිය. ප්‍රස්තාරයේ මාතෘකාව යටින් හෝ උඩින් ලියන්න. මේක නම් උඩින් ලියලා තියෙන්නේ. දින 5 තුන විකුණලාද ළමා පුවත්පත්.
ඔව් 55ක් අඳින්න. ඉඩ ඉඩ නැසල් අඳින්න. ආ ඉඩ නැද්ද? එහෙනම් කමක් නැහැ 55 ඕනේ. ඉවරයි සර්. ඉවරයිට මම ප්‍රශ්න දෙන්නම්. නෑ සර්. ඉවරයි සර්. මේ තියෙන ප්‍රශ්න දෙකක් ඉවර නෑ සර්. සර් ඔය දෙක ලියන්න ඕනද? නෑ නෑ මේ දෙක නෙවෙයි මම දෙකක් දෙන්නම් අලුත් දෙකක්. එතන තියෙන ලේසි ප්‍රශ්න දෙකක් සර් අපිට බෝඩ් එක පේන්නේ. හරි. Thank you.